හොඳයි. ඔබ නැවතත් ආදරණීය ජීවිතයත් එක්ක. අපි මේ අඩහෝරාවේදී සූදානම් ඔබේ ජීවිතයට කලාව සමීප කරන්නට. කලාව සමීප වෙලා තියෙන ඔබේ ජීවිතයට තව දුරටත් අර්ථයක් එකතු කරන්න. අතීතයත් වර්තමානයත් අනාගතයත් මේ කාල තුන දිහාම බැලුවහම අපිට පේනවා මිනිසයි කලාවයි අතර තියෙන හරිම සමීප සම්බන්ධතාවයක්. මිනිසා විසින් කලාව පෝෂණය කරනවා, කලාවෙන් මිනිසා පෝෂණය ලබනවා. මෙලෙසින් විවිධ කලාවන් නිර්මාණය වෙනවා. නර්තන කලාව, සංගීත කලාව, නාට්‍ය හා රංග කලාව, චිත්‍ර කලාව, මෙලෙසින් කලාවන් රැසක් නිර්මාණය වෙනවා. ඒ අතරින් බිහිවෙච්ච වැදගත් කලාංගයක් තමයි අපි හඳුන්වන්නේ වේදිකා නාට්‍ය කියලා. මේ වේදිකා නාට්‍යවලට ප්‍රේක්ෂකයන් රසකගේ ආකර්ෂණය අවධානය යොමු වෙනවා. ඉතින් අපි සූදානම් මේ අඩහෝරාවේදීත් එලෙස ආකර්ෂණය හිමි කරගත්ත ජනාධරයට පාත්‍ර වෙච්ච වේදිකා නාට්‍ය දෙකක් පිළිබඳව කතා කරන්න. අපි සූදානම් අපේක්ෂා වේදිකා නාට්‍යයේ හෙට, ඒ කියන්නේ පෙබරවාරි මාසේ 14 වෙනිදාට වේදිකාගත වෙන්න නියමිතව තියෙන ආඩි 7යි කැඳ හැලියයි වේදිකා නාට්‍ය වගේම රතු පාට මල් වේදිකා නාට්‍ය පිළිබඳව කතා කරන්න. මේ ගැන කතා කරන්න අපි ආරාධනා කරා ආඩි 7යි කැඳ හැලියයි වේදිකා නාට්‍යයේ නිර්මාණකරු ජනක් ප්‍රේමලාල් මහතාටත්, රතු පාට මල් වේදිකා නාට්‍යයේ නිර්මාණකරු නදුනි වනිග සේකරටත්. ආයුබෝවන් ඔබ දෙපළට. ආයුබෝවන්. අපි පොඩි කාලේදී අහලා තියෙන හරි ලස්සන ප්‍රස්තාපිරුලක්නේ ආඩි 7 දෙනාගේ කැඳ හැලිය වගේ කියන එක. අපි වෙන කෙනෙක්ව රවට්ටන්න ගියම නොදැනුවත්වම අපි රැවටෙනවා කියන කාරණාව ගැන අපි දන්නවා. එතකොට ජනක් ප්‍රේමලාල් මහතාගේ වේදිකා නාට්‍ය ප්‍රස්තුතය වෙන්නේ ආඩි 7යි කැඳ හැලියයි. ඒ තේමාවමද තරමක් වෙනස්? ඔව්, ඒ වස්තු බීජයෙන් තමයි නාට්‍ය රචනා කළේ. ඉතින් මෙතනදී අපි දකිනවා මේ ආඩි කියන්නේ එකිනෙකාට වංචා කරපු හොරු කණ්ඩායමක්. ඒගොල්ලෝ කැඳක් වෙනවා, එක්කෙනෙක්වත් හාල් දාන්නේ නැහැ. අන්තිමට හැමෝම බුබුන්නේ උණු වතුර. ඒ කියන්නේ තමන්ගේ වර්ගයාට තමන්ම වංචා කරපු මිනිස් වර්ගයක්. ඉතින් අද ඔවුන් මුළු රටම රවට්ටනවා, මුළු රටටම බොරු කරනවා. ඉතින් මේක තමයි මේ ආඩි 7යි කැඳ හැලියයි නාට්‍යයේ ප්‍රස්තුතිය බවට පත් වෙන්නේ. මම මේ හඳුන්වන්නේ හුදී ජන පහන් සංවේගය සඳහා කාලීන දේශපාලන ප්‍රහසනයක් වශයෙන්. මොකද අද අපේ රටේ ජනතාව බොහොම සංවේගයට පත්වෙච්ච, සංවේග ප්‍රාප්ත ජනතාවක් අපිට දකින්න ලැබෙන්නේ 2019 අවුරුද්දේ පාස්කු ප්‍රහාරය. අපේ නෑදෑයෝ සල්ලසු විශාල පිරිසක් මිය ගිය, අපි සංවේගයට පත් වුණා. කොවිඩ් වසංගතය ආව, අපේ යාබද නිවෙස්වල අපේ ඥාතීන් සියලු දෙනා අපේ අස්පනා පිට මිය යදුනා, අපි සංවේගයට පත් වුණා. ඊට පස්සේ අරගලේ ආවා, මිනිස්සු බොහොම කෝපාවිෂ්ටව, එහෙම නැත්නම් නොසන්සුන්ව හැසිරුණා. ඩීසල් පෙට්‍රල් පෝලිං වල මිනිස්සුන්ව ගහලා මරලා දැම්මා. මේව දැකපු අපි සංවේගයට පත් වුණා. ඒ නිසා අද මුළු රටේ ජනතාවම ජීවත් වෙන්නේ බොහොම සංවේගයෙන්. අන්නේ මිනිස්සුගේ සංවේගය, මිනිස්සු දැන් පත් වෙලා ඉන්න මේ සංවේගජනක තත්ත්වය මැදින් යම්කිසි ආකාරයක මිනිස්සු ඒ මුහුණ දීපු මානසික ආතතිය දුරු කිරීම සඳහා යම්කිසි මානසික සහනයක් සුවයක් ලබා දීමට හුදී ජන පහන් සංවේගය සඳහා කාලීන දේශපාලන ප්‍රහසනයක්. මේක දේශපාලන ප්‍රහසනයක්, හැබැයි කාලීනයි. ඒ කාලීන වෙලා තියෙන්නේ අද පවතින රාජ්‍ය අධිකාරිය පිළිබඳව මිනිස්සුන්ගේ තියෙන ලොකු විරෝධයක්. එතකොට ඒ විරෝධය තමයි මම ආඩි 7යි කැඳ හැලියයි නාට්‍ය තුළින් වේදිකාවට ගෙන ආවේ. ඒකයි හුදී ජන පහන් සංවේගය සඳහා කාලීන දේශපාලන ප්‍රහසනයක් වශයෙන් මේ නාට්‍ය හැඳින්වුවේ. මට ඒ ප්‍රශ්නෙම මෙහෙමම අහන්න හිතෙනවා නදුනි වනිග සේකරගෙන. විශේෂයෙන්ම පෙබරවාරි මාසය කියන්නේ ආදරෙන් පිරුණු මාසයක්නේ. ඒ අතරින් හෙට දවස විශේෂයි, පෙබරවාරි 14. අපි සාමාන්‍යයෙන් නම් කරනවා ආදරවන්තීන්ගේ දිනය කියලා. අපි මේ ආදරේ හඟවන්න පාවිච්චි කරනවානේ රතු පාට, විශේෂයෙන්ම රතු පාට මලක් දෙනවා ආදරේ ප්‍රකාශ කරන්න. ඉතින් මේ නදුනි වනිග සේකරගේ වේදිකා නාට්‍ය නමත් රතු පාට මල්. හෙට එන්න ඕන රතු පාට මලක් කරන්ද? මොකද්ද මේ තේමා? අපි ආරාධනා කරනවා රතුපාට මලක් අරගෙන රතුපාට මල් බලන්න එන්න කියලා. මගේ නාට්‍ය රතුපාට මල් නාට්‍ය තේමාව ගැන කතා කරොත් මේක යන්නේ සොනාලි කියන තරුණිය වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ.
කාන්තාව විදිහට මේ සමාජ දේශපාලන තත්ත්වය ඇතුලේ අපිට අහිමි වෙන දේවල් තියෙනවා. ඒ අහිමි වෙන දේවල් එක මොහොතක් අපිට ලැබුණොත් අපි එක මොහොතක තනි වුණොත් කවුරුත් නැති තැනක ඒ අහිමි වෙන දේවල් ලබා ගන්න ඇත්ත ලෝකෙන් හරි එහෙම නැත්නම් මායා ලෝකයකින් හරි ඒ අහිමි වෙන දේවල් එක්ක ජීවත් වෙන්න අපි ආස කරනවා. එන්න ඒ කතාව තමයි මේක ඇතුලෙන් අපි කියන්න උත්සාහ කරන්නේ. ඒ වගේම අපි පොඩි කාලේදී අපිට අම්මලා කියනවා තාත්තලා කියනවා ඔයා හොඳට ඉගෙන ගන්න ඕනේ උනන්දුවෙන්. ඔයාට හොඳ උනන්දුවක් තියෙන්න ඕනේ මේ. හොඳට උනන්දු වෙලා පාඩම් කරොත් ඔයාට පුළුවන් විභාගේ පාස් වෙන්න. අන්න ඒ වගේ කතා අපිට අහන්න ලැබෙනවා. හැබැයි අපි ටික ටික ලොකු වෙනකොට අපිට සමාජයෙන් ඉල්ලා හිටිනවා අපිට නොතේරෙන උනන්දුවක්. ඒ උනන්දුවත් එක්ක මේ සොනාලි කියන තරුණිය අහිමි වෙන දේවල් හිමි වෙන දේවල් පිළිබඳ කතාව තමයි මේ නාට්‍ය පුරාම යන්නේ. ඒ වගේම වේදිකා නාට්‍යයක් කියලා අපි හඳුන්වන්නේ සාමාන්‍ය සාමූහික ප්‍රයත්නයක්නේ. ඒ නිසා මම කැමති ජනක් ප්‍රේමලාල් මහත්මයාගෙන් අහන්න මේ ආදි හතයි කැඳහැලියයි වේදිකා නාට්‍ය සාමූහික නිර්මාණයක්. එහි දායකත්වය පිළිබඳව අපි කතා කරමු. ඔව්, ඇත්තම සාමූහික නිර්මාණයක්. විශාල ප්‍රතිශක් එකතු වෙලයි මේ නාට්‍ය නිර්මාණය කළා තියෙන. ඉතින් හුඟක් දෙනෙක් දකින්නේ මේ වේදිකා නාට්‍යයක නළුනිලියන්ව විතරයි. නමුත් ඒ පිටුපස තවත් විශාල ප්‍රතිශක් ඉන්නවා. ඉතින් නළුනිලියන් වශයෙන් මූලික වශයෙන් රවීන්ද්‍ර කෝදාගොඩ, ශාන්ත ප්‍රියදර්ශන, අරුණ සමරවික්‍රම, තිලින් ජයමාලි ඇතුළු විශාල ප්‍රතිශක් මේ නාට්‍යයේ රඟපානවා. ආඩිම්ම 7 දෙනෙක් එනවා වේදිකාවට. එතකොට සංගීත නිර්මාණයෙන් ජානක ෆොන්සේකා, වේදිකා පසුසල නිර්මාණයෙන් ගංගාධර ප්‍රබුද්ධ, රංග වස්ත්‍ර නිර්මාණයෙන් දිලිප් මනෝහර, වේදිකා ආලෝකකරණයෙන් පවිත්‍රා වීරසිංහ, මේ ආදි වශයෙන් මුළු කණ්ඩායම 25 දෙනෙක් පමණ වන පිරිසක් මේ නාට්‍යයට සම්බන්ධ වෙනවා. ඒකයි අපි කියන්නේ වේදිකා නාට්‍ය කියන්නේ සාමූහික ප්‍රයත්නයක් කියලා. ගොඩක් පිරිසකගේ දායකත්වයෙන් නිර්මාණය වූ නාට්‍යයක්. වගේම නඳුනි වනිගසේකරගේ රතුපාට මල් වේදිකා නාට්‍යයත් සාමූහික නිර්මාණයක්. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ 43 වෙනි යෞවන සම්මාන උළෙලේ සම්මාන රැසකට නිර්දේශ වෙනවා මම, හරි නේද? මේ අපි කතා කරමු ඒ ගැන. ඒ සාමූහික ප්‍රයත්නය ගැන අපි කතා කරමු. ඔව්, මගේ නාට්‍ය රතුපාට මල් නාට්‍ය 43 වෙනි යෞවන සම්මාන උළෙලේදී හොඳම රංගාලෝකකරණයට සම්මාන හිමි කරගන්නවා. හොඳම ඇඳුම් නිර්මාණයට සම්මානය හිමි කරගන්නවා. ඒ වගේම හොඳම නිලිය නිර්දේශ වෙනවා. ඒ වගේම රංගනය වෙනුවෙන් කුසලතා සම්මානයක් හම්බ වෙනවා. ඒ වගේම නිෂ්පාදන කුසලතා සම්මානයකුත් රතුපාටමල් නාට්‍ය වෙනුවෙන් හම්බ වෙනවා. මගේ නාට්‍ය කණ්ඩායම ගැන මතක් කළොත් රංග වින්‍යාසය පසුතල නිර්මාණයෙන් සුපුන් තත්තරත්, රංගාලෝකරණයේ නිරංශා කලංකත්, රංග වස්ත්‍ර නිර්මාණයෙන් ශිමාලි හසිනි, ඒ වගේම අංග රචනය අසේනි ස්වර්ණමාලි සමගින් නෙත්නී පැහැසරණි, ශබ්ද පරිපාලන අංශයෙන් පසන් නලින්ද සමගින් සුපුන් තත්සර එකතු වෙනවා. මේ නාට්‍ය රංගනය ගැන කතා කරත් මම තමයි නාට්‍ය රංගනය රචනය අධ්‍යක්ෂණය සිදුවන්නේ මගේ. ඔව්, සම්මාන රැසක් හිමි කරගත්ත හරිම ලස්සන ආකර්ශනීය වේදිකා නාට්‍යයක්. ඒ වගේම අපි මේ නාට්‍ය වර්ගීකරණය ගැන කතා කරනකොට අපි දන්නවා අපි නාට්‍ය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ලෝකධර්මී නාට්‍ය, නාට්‍ය ධර්මී නාට්‍ය කියලා, එහෙම නැත්නම් තාත්වික නාට්‍ය, ශෛලිගත නාට්‍ය කියලා. මේ විදිහට නාට්‍ය වර්ගීකරණය වෙනකොට මම කැමති ජනක් ප්‍රේමලාල් මහත්මගෙන් අහන්න ඔබේ නාට්‍ය මොන ආකෘතියටද වැටෙන්නේ කියන එක. ඔව්, මම නාට්‍ය කීපයක් නිර්මාණය කළා තියෙනවා. ඒ නාට්‍ය සියල්ලම හඳුන්වන්නේ මේ මිශ්‍ර ශෛලියේ නාට්‍ය, එහෙම නැත්නම් අර්ධ ශෛලීගත නාට්‍ය. නාට්‍ය කොටසක් සංවාදයෙන්, කොටසක් ගීතයෙන් තමයි නිර්මාණය වෙන්නේ. ඒ නිසා මේ නාට්‍ය හඳුන්වන්නේ මේ අර තාත්වික නාට්‍යවල ලක්ෂණ සහ ශෛලීගත නාට්‍යවල ලක්ෂණ දෙකම එකට මිශ්‍ර කරපු මිශ්‍ර ශෛලියේ නාට්‍යයක් හැටියට. ඒ ප්‍රශ්නෙම මං අහන්න කැමති නදනි වනිගසේකරගෙන මොන ආකෘතියෙන්ද යන්නේ මේක? තාත්වික නාට්‍යයක්ද මොකද්ද මේක? මේක ඇත්තටම ඒකල රංගයක් තමයි මේ නාට්‍ය පුරාම තියෙන්නේ. මගේ රංග නාට්‍ය තුළ ආකෘතිය ගැන කතා කරොත් ඒකේ විවිධ ශෛලීන් මම කරන නාට්‍ය ඇතුළේ, කියන්නේ නාට්‍ය රියලිස්ටික් තමයි යන්නේ. හැබැයි නාට්‍ය අගභාගයේදී වගේ
පරණ ටීටර් ඒ විදිහ ආකෘතියකටත් යනවා ඒ වගේ විවිධ ශෛලීන් වලට තමයි නාට්‍ය දිවෙන්නේ හරි මාකාශනියයි ඒ වගේමයි අපි කතා කරමු හෙට දවසේ තමයි වේදිකා ගත වෙන්න නියමිත වෙලා තියෙන්නේ ප්‍රවේශ පත්‍රයක මිල අපි සඳහන් කරමු ඒ වගේම ප්‍රවේශ පත්‍රයක් අපි ගන්නෙ කොහොමද කියන එකත් අපි ජනක් ප්‍රේමලාල් මහත්මයා අපි කතා කරමු ප්‍රේක්ෂකයන් එක්ක ඔව් මේ නාට්‍ය මුලින් නම් කරලා තියෙන්නේ අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය තවර් නාට්‍ය උඩල කියලා දැන් අපේක්ෂාව අපේක්ෂාව කියන්නේ බලාපොරොත්තු ඒ බලාපොරොත්තු කඩ වුණයින් පස්සේ අපි කියනවා ඉච්ඡා බංගත්වයට පත් වුණා කියලා අපේක්ෂාවන් විනාශ වුණා ඒවා එන හිටියා ඉතින් පසුගිය කාල සීමාව තුල මේ නාට්‍යකරුවන් වශයෙන් අපේ තිබූ අපේක්ෂාවන් අපේ බලාපොරොත්තු සියල්ල සුණු විසුණු වුණා. මොකද දකින්නවා මේ පසුගිය අවුරුද්දේ ඉඳලා එහෙම නැත්නම් 2022 අවුරුද්දේ ඉඳලා ඔය අරගල දේශපාලන අස්ථායිතාවය මිල උද්ධමනය ආර්ථික අස්ථායිතාවය ඔය වගේ හේතුන් උඩ විවිධ මිනිස්සු පරිභෝජනය කරන භාණ්ඩ හා සේවාවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගියා. ඉතින් ඒක ප්‍රතිපලයක් වශයෙන් ජනතාව අපි දන්නවා මිනිසුන්ගේ ආදායම් බොහොම සීමා සහිතයි. දැන් රජයේ සේවකයෙක් ගත්තොත් එහෙම නැත්නම් පෞද්ගලිකංශයේ සේවකයෙක් ගත්තොත් ඉතාමත් සීමිත වැටුප් ආදායමක් ලැබෙන්නේ. ඒතකොට මේ ලැබෙන ආදායම මේ මිල ගණන් වැඩි වීම නිසා ජීවත් වෙනවා හැර ඒ ආදායමෙන් වෙන කිසි දෙයක් කරන්න බැරි තත්වයට රටේ ජනතාව පත් වුණා. ඉතින් මේක ප්‍රතිපලය වුණේ අපේ අපේක්ෂාව තිබුණ අපේ නාට්‍ය අපි නිර්මාණය කරන නාට්‍ය අපි නාට්‍යයක් නිර්මාණය කරන්නේ gedara තියාගන්න නෙවෙයි ඒක රටේ ජනතාවට පෙන්වන්න මුළු රට වටාම ගිහිල්ලා අපේ නාට්‍ය පෙන්වන්න ලැබෙනවා නම් ඒක තමයි අපේ අපේක්ෂාව ඉතින් මේ අපේක්ෂාව බිඳ වැටුණා අපි කොච්චර නාට්‍ය රඟ දක්වන්නට උත්සාහ කළත් ඒවා අසාර්ථක වෙනවා මොකද මිල ගණන් විශාල වශයෙන් දැන් අද වෙනකොට රංගශාලාවල මිල ගණන් තුන් ගුණයකින් විතර වැඩි වෙලා තියෙනවා විදුලි බිල තුන් ගුණයකින් විතර වැඩි වෙලා තියෙනවා දැන් අපේ නාට්‍ය කණ්ඩායමක මම කො මගේ නාට්‍ය කණ්ඩායමේ 25 දිනක් ඉන්නවා ඒතර 25 දිනකට මම සංග්‍රහ කරන්න ඕනේ එහෙම නැත්නම් මේ නාට්‍ය ගෙන්නන අය සංග්‍රහ කරන්න ඒවට යන වියදම් ඒවත් තුන් ගුණයකින් විතර වැඩි වුණා පහුගිය කාල සීමාව තුල මේක ප්‍රතිඵලය වුණේ අපි අපේක්ෂා අපි නාට්‍ය නිර්මාණය කරන්නේ මේ රටේ ජනතාවට පෙන්වන අපේක්ෂාවෙන් ඒක බිඳ වැටුණා අපි නිර්මාණය කරපු නාට්‍ය මිනිසුන්ට පෙන්ව ගන්න විදිහක් විශාල වශයෙන් අපිට ඒ වෙනුවෙන් වීදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා එච්චර වීදමක් පියව ගන්න සරලන ආදායමක් මේ කලාවෙන් ලැබෙන්නේ නැහැ අනිත් පැත්තෙන් නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයෝ ඒගොල්ලෝ ලොකු අපේක්ෂාවක් තුන මේ නාට්‍ය දැක බලා ගන්න දන්නවා ලංකාවේ එදා ඉඳන්ම මේ වේදිකා නාට්‍ය කලාවත් එක්ක බැඳිච්ච සුවිශේෂී ප්‍රේක්ෂක පිරිසක් හිටියා ලංකාවේ සෑම නගරයකම ඒගොල්ලන්ගේ ලොකුම බලාපොරොත්තු ආසාව අපේක්ෂාව තමයි අලුතෙන් කොළඹින් පිට වෙන වේදිකා නාට්‍ය ඉක්මනින් දැක බලා ගැනීම. එහෙම අපේක්ෂාවන් තිබුණාට මිනිසුන්ගේ ජීවත් වීමේ මේ ප්‍රශ්නය උඩ. ඒ කියන්නේ ලැබෙන ආදායම ජීවත් වෙන්න මදි. ඒතුළ මිනිසුන්ගේ ක්‍රය ශක්තිය මිලදී ගැනීමේ හැකියාව විශාල වශයෙන් හීන වෙලා තියෙන්නේ. ඒක හැකිලිලා තියෙන්නේ. එහෙම තත්වයක් උඩ ඒ අයට නාට්‍ය බලන්න එන්න උවමනාව ආසාව තිබුණාට එන්න විදිහක් නැහැ. අතේ සල්ලි නැහැ. ඉතින් මේකට ප්‍රතිකර්මයක් වශයෙන් මේ අර ප්‍රේක්ෂකයන්ව නැවත මේ රංගශාලාවලට ගෙන්වා ගන්නට බොහෝම සුළු මිලකට දැන් ටවර් හෝල් රංගහල පදනමින් මේ නාට්‍ය උළෙල පැවැත්වෙනවා දින 10කට වැඩි සංඛ්‍යාවක් එල්පින්ස්ටන් රංගහලේ එක පැත්තකින් අනිත් පැත්තෙන් ටවර් රංගහලේ නාට්‍ය විශාල ප්‍රමාණයක් රඟ දැක්වෙනවා මේ සෑම නාට්‍යකම ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 400යි ඒ කියන්නේ ප්‍රේක්ෂකයන්ට දරා ගන්න පුළුවන් ගාණක් පාසල් දරුවන්ට රුපියල් 300යි පාසල් දරුවන්ට කිසිදු ආර්ථික අපහසුතාවයක් නැතුව මේ නාට්‍යවිල්ල බලන්න පුළුවන්. ඉතින් නාට්‍යකරුවන්ට ටවර් හෝල් රංගහල පදනමින් මේ රංගශාලා නුමිලි දීලා තියෙනවා. ඒගොල්ලෝ ලොකු ප්‍රචාරක කටයුත්තක් මෙහෙවනවා. විවිධ මාධ්‍ය ඔස්සේ නැත්නම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එහෙම නැත්නම් කටවුට් ආදී විවිධ ප්‍රචාරණ උපක්‍රම ආශ්‍රේ. ඉතින් මේක කලාකරුවන් වශයෙන් මේ නාට්‍යකරුවන්ට ලැබුණු අවස්ථාවක් අපේ අපේක්ෂාව බිඳ වැටුණු අපේක්ෂා අපේ නාට්‍ය ජනතාවට පෙන්ව ගන්න විදිහක් නැතුව හිතපු අපේ අපේක්ෂාව සඵල කරන්නට
නාට්‍ය නරඹන්න ආසයි මිල ගණන් වැඩි ප්‍රවේශ පත්‍රයක් මේ මිල ගණන් රුපියල් 1000ක් 1500ක් 2000ක් වුණාම ඉස්සුද්ද බලන්න බෑ. ඒ නිසා ප්‍රේක්ෂකයන්ගේ අපේක්ෂාවන් ඉෂ්ට වෙනවා. ඒ පැත්තෙන් රුපියල් 400ක් වැනි අවම මිලකට නාට්‍යයක් නරඹන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා මේ අපේක්ෂාවේ වේදිකා මංගල්‍ය තවර නාට්‍යවල වශයෙන් හඳුන්වලා තියෙන්නේ ඒ තීරුම සහිතව. හෙට පෙබරවාරි මාසේ මං කියවන වැදගත් දවසක් කියලා. ඔබ දැන් හිතනවා ඇති මං හෙට මොකද කරන්නේ කොහොමද හෙට දවස ගත කරන්නේ මොනවද දෙන්නේ වගේ හිතනවා නම් ඔන්න ඔබට විකල්ප තියෙනවා ඔබට පුළුවන් ගිහිල්ලා වේදිකා නාට්‍යයක් නරඹන්න ඔබේ ජීවිතයට කලාව එකතු කරගන්න ඔබේ ජීවිතය හරවත් කරගන්න ඔබට අවස්ථාවක් තියෙනවා නදුනි වනිගසේකර ඔබ කියන්න ඔබේ ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරන්න හෙට දවසේ එන්න කියලා වෙලාව වෙන් කරලා තියාගන්න කියන්න ආරාධනා කරමු ඔබේ මහඳි කලාව කියන්නේ අපි මොන විෂය පරාසයක හිටියත් අපි හැමෝටම ඕනේ කරන දෙයක්. අපේ මනසට ඒක ඕනේ. ඉතින් අපි කැමති නාට්‍යයක් නරඹලා ඒ අපේ නිර්මාණය කරන නාට්‍යයන් ඕගොල්ලෝ අතර කතා බහට ලක් වෙනවට ඒවා මතකේ රැඳෙනවට ඒ තමයි ඉතින් නාට්‍යකරුව වෙන අපගේ සතුට. ඉතින් මම ආරාධනා කරනවා පෙබරවාරි 14 මරදාන එල්සින්ස්ටන් රංගහලේ තියෙනවා රතුපාටමල් මන් ටොමි හිල් ෆිගර් ඒ වගේම පංචාලි කියන නාට්‍ය තුනම ඔයගලන්ට පුළුවන් රුපියල් 400ක් වගේ පුංචි ටිකට් පතක් මිලදීගෙන නරඹන්න සවස 3:30 සහ සවස 6:30ට මරදාන එල්ෆින්ස්ටන් රංගහලේදී තමයි රතුපාටමල් සමග අනිත් නාට්‍ය දෙක වේදිකාගත වෙන්නේ. ඉතින් හැමෝටම ආරාධනා කරනවා ඔයාලත් එදාට එන්න රතුපාටමලක් අරගෙන. හරිම ලස්සනට කියනවා රතුපාට මලක් අරගෙන හෙට එන්න වේදිකා නාට්‍ය නරඹන්න කියලා. ඉතින් ඒ ඉල්ලීමහක දාන්න එපා. ඔබේ ජීවිතය තව දොරටත් හරවත් කරගන්න ඔබට හැකියාවක් ලැබෙනවා. ජනක් ප්‍රේමලාල් මහතා මට අමතර ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. වේදිකා නාට්‍ය මේ දවස්වල නරඹන පිරිස සහ ඒකේ කොහොමද වර්ධනය වෙලා තියෙනවද? එහෙම නැත්නම් අඩුවක් දකින්න ලැබෙනවද? එහෙම වෙනවා නම් මොකද්ද තියෙන හේතුව කියන කාරණාව ගැනත් අපි කෙටියෙන් සඳහන් කරමු. ඔව් ඇත්තෙන්ම වේදිකා නාට්‍ය නරඹන පිරිස 75%කින් විතර මේ වෙනකොට අඩු වෙලා තියෙනවා. ඒකට හේතු වුණේ 2019 පාස්කු ප්‍රහාරය ආපු හැටි මේ මිනිස්සු එක්රැස් වෙන්න බය වුණා. රංගශාලාවලට එන්නේ නගරේ කඩසාප්පු කොටවත් මිනිස්සු රැස් වෙන්න බය වුණා. එතකොට රංගශාලා වැහිලා ගියා. ඊට පස්සේ 2020 අවුරුද්දේ කොවිඩ් වසංගතය එනවා. ඒ නිසා වැහිලා ගිය රංගශාලාවල් ඒවා මකුළු දැල් බැඳිලා ජරාවාස වෙන තත්ත්වයටම වහලා තබන්න සිද්ධ වුණා 2020 අවුරුද්දේ සහ 21 අවුරුද්දේ. යන්තම් කොවිඩ් වලින් සහනයක් ලැබෙනකොට ඊට පස්සේ 2022 අවුරුද්දේ මේ දේශපාලන අරගලය ආරම්භ වුණා. ඒ තුලින් නැවත පාරට බහින්න මිනිස්සු බය වුණා. හැමතැනම බොහොම මිනිසුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. තැනකින් තව තැනකට යන්න වාහනයක් පදවන්න විදිහක් නැහැ. ඩීසල් නැහැ, පෙට්‍රල් නැහැ, ගෑස් නැහැ. මෙවැනි ප්‍රශ්න වලට මිනිස්සු මුහුණ දුන්නා. එතකොට ඒ නිසා ප්‍රේක්ෂකව සම්පූර්ණයෙන්ම මේ කලාවෙන් ඈත් වුණා. නාට්‍ය බලන්න එන්නේ නැහැ. එතකොට සාමාන්‍ය සිද්ධ වෙන දෙයක් තමයි මේ මිනිස්සු වයසට යනකොට තව අලුත් පරම්පරාවක් මේ වේදිකා නාට්‍ය බලන්න පෙළඹෙනවා. අලුත් පිරිසක් ඒ අපි තුමු පාසල්වල සාමාන්‍ය පෙළ උසස් පෙළ හදාරලා එතනින් පිට වෙලා නාට්‍ය බලන්න ඉන්න තරුණ පිරිසක් අතීතයේ මේ රටේ හැදුණා. ඒකත් නැවතුණා. මොකද මේ රසවින්දනය කියන එක මිනිසුන්ගෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ගියා. ඉතින් මේකේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රේක්ෂකාගාරේ සම්පූර්ණයෙන් හිස් වුණා. නාට්‍ය පෙන්නනවා පිරිසක් ඉන්නේ. ඉතින් මේක තමයි මේ තවර නාට්‍ය උළෙල මේ අවුරුද්දේ පැවැත්වීමේ මූලික පරමාර්ථය වුණේ මේ එන්නේ නැති පිරිස නැවත කොහොම හරි මෙතෙන්ට ගෙන්ව ගන්න. නැත්තම් තව කාලෙකින් අර ලංකාවේ කෝලම් නාට්‍ය යුගයේ අභාවයට ගියා වගේ නාටකම් නාට්‍ය යුගයේ අභාවයට ගියා වගේ නූර්ති නාට්‍ය යුගයේ අභාවයට ගියා වගේ මේ වර්තමාන නාට්‍ය කලාවත් දැන් ඇත්තටම පණ අදින තත්වයක තියෙන්නේ. කොච්චර ආරාධනා කළත් අඩු මිලට ප්‍රවේශ පත්‍ර මුද්‍රණය කළා ප්‍රචාරය කළත් නාට්‍යයක් බලන්න රංගශාලාවකට 100ක් 200ක් සෙනඟක් ගෙන්න ගන්න එක අද ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ප්‍රේක්ෂකයෝ හිතනවා සල්ලි දීලා නාට්‍යයක් බලනවද ඒකෙන් ගෙදෙට්ට සතියක් කන්න හාල් මිරිස් 3-5 ගේනවා. ඒක තමයි මිනිස්සුල තියෙන ප්‍රශ්නේ මේ රටේ. ඉතින් ඒ නිසා ඒ වගේ අර්බුදකාරී කාලෙකයි මේ තවර නාට්‍ය වල සංවිධානය වෙන. ඉතින් මේක හොඳ අවස්ථාවක්. අර අපි දන්නවා කොළඹ රංගශාලා මේ
අනිතක විශේෂයෙන් කියනොනේ මේ රංගශාලාවක් නොමිලිය දෙනවයි කියන්නේ රජයට ලොකු වියදමක්. මේ රංගශාලාවක් අරිනකොට ඒකේ විදුලි පහන් දැල්වෙනවා. ඒකට වායු සමනය කළා තිනවා. ඒවට විශාල විදුලි බිලක් වැය වෙනවා. විශාල කාර්ය මණ්ඩලයක් මේකත් එක්ක සේවය කරනවා. ඒ මිනිසුන්ට පරිගවන්න ඕනේ. ලයිට් බිල් ගෙවන්න ඕනේ. ඉතින් මේ සියල්ල මැද්දේ නොමිලේ මේ රංගශාලා දෙකම ලබා දීලා මේ කරන්නේ ඇත්තටම ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා. බොහොම සුළු මිලකට. මේ 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 රුපියල් 400 ගානේ ප්‍රවේශ පත්‍ර ඔක්කොම විකුණුණාත් මේ නාට්‍ය නිෂ්පාදකවරුන්ගේ වියදමවත් පීවෙන්නේ නැහැ. ඉතින් හැමෝම මේ පැත්තෙන් සේවයක් කරන්නේ අර රංගශාලාව හැර ගිය ප්‍රේක්ෂක පිරිස. අර 75ක් වෙන විශාල පිරිසක්. මම ඒක උදාහරණයක් වශයෙන් කිව්වොත් හොරණ ශ්‍රීපාලි රංගශාලාවේ ඔය කොවිඩ් ප්‍රසංගතයේ නිශ්චල නාට්‍යයක් පෙන්වුවම පුරුදු වෙච්ච ප්‍රේක්ෂකයෝ 500ක් විතර හිටියා. අද ඒ ප්‍රමාණය 100ට 125ට අඩු වෙලා තියෙනවා. එන්නේ නැහැ මිනිස්සු. ඉතින් ඒ නොයන පිරිස යලි මේ තෙන්ට ගෙන්නලා ඒ මිනිසුන්ගෙන් ඈත් වෙච්ච රසවින්දනයේ මිනිසුන්ට යලි ළඟා කර දෙන්නට දරන උත්සාහයක් විදිහටයි මේ නාට්‍ය වල සංවිධානය වෙන්නේ. තියෙන සමන් අපේ නාට්‍ය ලෝලී නාට්‍ය රසික ප්‍රේක්ෂක සීලු දෙනාට ආරාධනා කරනවා මේ දිනවල 21 වෙනිදා දක්වා මේ සෑම දිනකම සවස 3:30 සහ 6:30ට එක් පැත්තකින් එලුපින්ස්ටන් රංගහලේ අනෙක් පැත්තෙන් ටවර් රංගහලේ ධාමත්ම මේ රටේ විශිෂ්ට නාට්‍ය නිර්මාණ ළමා නාට්‍ය යෝන් නාට්‍ය දිගු නාට්‍ය කෙටි නාට්‍ය මේ විදිහට විවිධ වර්ගවල දැන් නූර්තිවැනි අපේ සම්ප්‍රදායේ බොහොම නාට්‍ය නාටකම් සම්ප්‍රදායේ නාට්‍ය මෙවැනි පරිශනාත්මක නාට්‍ය මේ ආදි වශයෙන් නාට්‍ය වර්ග රාශියක් මේ උළෙලට අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා මේ අවස්ථාව මගහැර ගන්නට එපා. ඔබට ඉතාමත්ම සුළු මුදලකට අසීමිත වින්දනයක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක්. මේක ඒ නිසා එන්න මගේ නාට්‍ය රඟ දැක්වෙන්නේ හෙට සවස 3:30 සහ 6:30ට ටවර් රඟහලේදී ආදි 7:00 දෙහෙළියේ නාට්‍ය. ඒ වගේම මෙතුමිය අධ්‍යක්ෂණය කළ රතුපාටමල් නාට්‍ය සමග තවත් කෙටි නාට්‍ය දෙකක් වේදිකාගත වෙනවා. අපේ නාට්‍ය ටවර් රඟහලේ වේදිකාගත වෙන මොහොතේ අනිත් පැත්තෙන් එල්පීස්ටන් රඟහලේ. ඉතින් කෙටි නාට්‍ය බලන්න කැමති අය එල්පීස්ටන් රඟහලට ඇවිල්ලා සවස 3:30ට ඒ නාට්‍ය බලලා දිගු නාට්‍ය බලන්න එන්න ටවර් රඟහලට සවස 6:30ට. අතින්ටත් යන්නේ 400යි මෙතෙන්ටත් යන්නේ 400යි. රුපියල් 400කින් අතරින් නාට්‍ය තුනක් බලන්න පුළුවන්. මෙතනින් රුපියල් 400ට දිගු නාට්‍යයක් බලන්න ඔබට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාව නම් මග අරගන්න එපා. හෙට දවස වේලාව වෙන් කරලා තියාගන්න හවස 3:30 6:30 ඔබේ ජීවිතයට රසවින්දනය එකතු කරගන්නට ආරාධනා කරනවා. අද අපි කතා කරා අපේක්ෂා වේදිකා මංගල්‍යයේ හෙට දවසේ කියන්නේ පෙබරවාරි 14 වෙනිදාට වේදිකාගත වෙන්න නියමිත ආණ්ඩි 7:00 කැඳහැලියයි වේදිකා නාට්‍ය වගේම රතු පාටමල් වේදිකා නාට්‍ය පිළිබඳවයි අද අපි කතා කරේ. මේ ගැන කතා කරන්න ආරාධනා කරා ජනප්‍රේමලාල් මහතාට වගේම නදුනි වණිගසේකරට. අපි ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන් කියලා ඔබ දෙපළට සමු දෙනවා. ආයුබෝවන්. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා මේ සියත මාධ්‍ය ජාලයට. ඇත්තෙම මේ නාට්‍ය උළෙලේ සඳහා ලොකු මාධ්‍ය අනුග්‍රහයක් ලබා දුන්නා. ඒක මේ අවස්ථාවේ විතරක් නෙමෙයි, මේ නාට්‍ය උළෙල පසුගිය වර්ෂ 2-3කම සංවිධානය වුණා. ඒ අවස්ථාවලත් අපි දකිනවා මේ සියත මාධ්‍ය ජාලයෙන් ලොකු ප්‍රචාරක අනුග්‍රහයක් ලබා දුන්නා. විශේෂයෙන් අපි දකිනවා මේ වේදිකා නාට්‍ය කලාවට ලොකු ඇල්මක් ආදරයක් තියෙන මාධ්‍ය ජාලයක් හැටියට අපි දකිනවා. සමහරක් අවස්ථාවල මේ ප්‍රවෘත්ති විකාශය කරන අතරේ ප්‍රවෘත්තියක් හැටියට වේදිකා නාට්‍ය පිළිබඳව මේ සීත මාධ්‍ය ජාලයෙන් රටේ ජනතාව දැනුවත් කරලා තියෙන නිසා අපි සීත මාධ්‍ය ජාලයට මේ උළෙලට සම්බන්ධ වෙන සියලුම කලාකරුවන් වෙනුවෙන් අපේ හදපිරි ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කරනවා. බොහොම සන්තෝෂයි මෙවැනි නාලිකාවකින් අපිට මෙවැනි අනුග්‍රහයක් ලැබීම සම්බන්ධව. බොහොම ස්තුතියි ඒ වටිනා අදහස් වලට. අපිට වෙලාව ඇවිල්ලා තියෙන්නේ අද දවසේ ඔබේ නිවහනෙන් සමුගෙන යන්න. හැබැයි හෙට දවසේදීත් ඔබව හමු වෙන බලාපොරොත්තුවත් එක්ක සුපුරුදු ආදරෙන් සුපුරුදු ලෙන්ගතුකමින් අපිත් එක්ක එකතු වෙන්න මේ ඔබ ආදරය කරන ආදරණීය ජීවිතය. ආයිබෝවන්. ජීවිතය
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.